COVID-19 virus ආසාදනය වීමෙන් සිදු වූ පුද්ගල මරණ තුනක් අද උදැසන වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු COVID මරණ සංඛ්‍යාව 157ක් ලෙසයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙලෙස මියගිය ආසාදිතයින් අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකද සිටින අතර ඇය මියගොස් ඇත්තේ COVID නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන්. මේ අතර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද සිය නිවසේදී මියගොස් තිබෙනවා. එම මරණයටද හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. එමෙන්ම කොළඹ 15 මට්ටක්කුලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද මෙලෙස වෛරසයෙන් මියගොස් ඇති අතර එම මරණයටද හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් වැලිසර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ආසාදිතයෙකු අද උදෑසන එම වැලිසර ලය රෝහලෙන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඊයේ සවස 3:30ට පමණ වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මේ පුද්ගලයා ලය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට තිබෙන්නේ ක්ෂය රෝගයට. ඊට අමතරව මොහු කොවිඩ් ආසාදිතයෙකු බවටත් වාර්තා වී තිබෙනවා. මොහු විසින් රෝහලට ඇතුළත් වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබා දී තිබෙන්නේ එය මරදාන ප්‍රදේශයේ ලිපිනයක්. කෙසේ වෙතත් එවැනි ලිපිනයක එවැනි පුද්ගලයෙක් පදිංචි නොමැති බවට පොලිසිය විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගෙන තිබෙනවා. ඉන් පසුව තවදුරටත් විමර්ශනය කිරීමේදී ඔහු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අධික ලෙස මද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති තැනැත්තෙකු බවටත් සොයාගෙන තිබෙනවා. මේ තැනැත්තා සොයා ගැනීම සඳහා දැනට මහභාගී පොලිසිය විසින් අනිකුත් පොලිස් ස්ථානවල සහය ඇතිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊයේ දින මෙරටින් COVID-19 වෛරසය වැළඳි ආසාදිතයින් 622ක් හමු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34000 සීමාව ඉක්මවා ගියා. වෛරස ආසාදිතයින් වාර්තා වීම නිසා ඊයේ දින මොනරාගල අලුපොත සහ පානදුර තොටවත් යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කළා. මේ අතර තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වීමත් සමග එම පුද්ගලයන් අනුරාධපුර විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ අතර ගම්පොළ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට පසුගියදා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇගේ පවුලේ සමාජිකයින්ගේ සිදු කළ PCR වාර්තාවලින් වෛද්‍යවරියගේ පියා සහ නැගණිය මෙන්ම නැගණියගේ දරුවාටද වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ දින තහවුරු වුණා. එමෙන්ම වෛද්‍යවරියගේ පියා සේවය කළ ස්ථානයේ සේවකීන් දෙදෙනෙකුටද මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හේතුවෙන් වෛද්‍යවරියගේ පියා සේවය කළ ස්ථානය සහ එයවට පිහිටි වෙළඳ සැල් ඊයේ දින වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කළා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද යළි විවෘත කෙරුණා. එම අවස්ථාවට විෂය භාර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද පැමිණියා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වසා දැමීමෙන් පසුව මාස දෙකකට ආසන්න කාලයකට පසුව නැවත පළවෙනි වතාවට අපි විවෘත කරන්නේ. මේ අද දවසේ මේ විවෘත වෙන්නේ තවමත් තොග වෙළඳාමට පමණයි. අපි දකිනවා වෙළඳ ව්‍යාපාරිකයන් සියලු දෙනා පාහේම අද දවසේ මේ පරිසරයට ඊයේ රාත්‍රියේ ඉඳලා එකතු වෙලා තියෙනවා. නමුත් තවමත් ජනතාවගේ පැමිණීමේ අඩුවක් යම්කිසි අඩුවක් අපි දකිනවා. ජනතාව තුළ යම් සැකයක් තවමත් පවතිනවා නම් COVID-19 ආසාදිත විය හැකියි කියලා මත්ස්‍ය පරිභෝජනය තුළින් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එවැනි සැකයක් බියක් පියා සභාගත යුතු නැහැ. එනිසා අපි ආරාධනා කරන ජනතාවට සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ පැමිණ තමන්ගේ ඒ අවශ්‍යතා සපුරා ගන්න කියලා. මේ අතර වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් පළ කළා. තාම වසංගත රෝග විද්‍යාංශය කියනවා, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් බලධාරීන් කියනවා මේ හම්බ වෙන හැම රෝගියෙක්ම මිනුවන්ගොඩ පොකුරත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් කියලා. මේ රෝග ප්‍රතිකාර කිරීමේ කටයුතු අපි දවසින් දවස පුළුල් කරමින් අපි දැන් 9000ක කැපැසිටි එක්ක දරාගෙන පද්ධති බිඳ වැටෙන්නේ නැතුව යන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් අපිට අපි හැමෝම දන්නවා මහජන සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ දන්න අය හොඳින් දන්නවා අපේ ඒ ශාස්ත්‍රයේ තියෙන සම්පත් ඉතාම සීමා සහිතයි. ඒතකොට දැන් සිංගප්පූරුව වගේ රටවල් වල පවා පද්ධති කඩන් වැටුණා. අපි අමතක කරන්න හොඳ නැහැ. පළාත් සෞඛ්‍ය බලධාරීන්
අන්තිමට වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු වගකීමක් තියෙනවා මෙතන අඩුපාඩු මොනවද කියලා හොයලා බලලයකට යන්නේ දැන් සමස්තයක් විදිහට ඊයේ දවස් වෙනකොට සමස්ත රෝගීන් ගාන 34000 සීමාව ඉක්මවා ගියා එතනින් 9000කට වැඩි ගාණක් ඇක්ටිව් කේසස් එහෙම නැත්නම් සක්‍රීය රෝගීන් ඒ කියන්නේ වෛරසයේ ඇඟේ මේ මොහොතේ තියෙන අනිත් අයට ලෙඩේ බෝ කරන්න පුළුවන් හැකියාවක් සැලකිය යුතු මට්ටමකින් තියෙන රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9000කට වැඩි. බස්නාහිර ජීවත් වෙන පුරවැසියන්ගෙන් එහෙම නැත්නම් බස්නාහිර පදිංචි අයගෙන් ඒ අයගේ සංචාරණ සීමා සම්බන්ධයෙන් ඒ අය සංචාරණ සම්බන්ධයෙන් සොයන් විනයක් ඇති කරගෙන කටයුතු කළේ නැත්නම් සමස්ත රට පුරා රෝගය ව්‍යාප්ත වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।